මා අනුව එන්න මම ඔබ මිනිසුන් දිනන්නන් කරමේ පවසන ජීවමාන කිතු සමිතුන්ගේ ආදරයත් කරුණාවත් රැකවරණයත් ආශිර්වාදයත් ඔබ සමග වේවා හිතවතුනි ආයිබෝන් අද අඟහරුවාදා දිනය හිතවතුනි වෙන්දාට ප්‍රචාරය වන වෙරිටාස් සජීව ප්‍රසංග සෝමියුරු ගී දහන අද ප්‍රචාරය වන්නේ නැහැ ඒ වෙනුවට අප තීරණය කළා විශේෂ කිතුණු කැඩපත වැඩසටහනක් ඔබට අද තිළන කරන්නට ඒ හෙටට නවම් පුන් පොහො දිනය යෙදී තිබීම නිසා දාබර හිතවතුනි අද අපගේ කිතුණු කැඩපත සඳහා ප්‍රස්තුත වන්නේ චුදු අන්තෝනි මුරුදුන් පිළිබඳවයි අද අඟහරුවාදා දිනේ සාමාන්‍යයෙන් කිතුණුවන් සුදු අන්තෝනි මුතුමන්ට විශේෂ ආදර භක්තිය නුවාන පවත්වමින් එතුමන්ගේ මැදිහත්කම පතර දිනය. අද ඒ වගේම සුවිශේෂී මංගල දිනයක් වෙනවා සුදු අන්තෝනි මුතුමන් හා බැඳුණු අද පෙබරවාරි 15 වෙනිදා. සාමාන්‍යයෙන් අන්තෝනි මුන්ද්‍රයාගේ මංගල්‍ය සමරනු ලබන්නේ ජූනි මාසයේ 13 වෙනිදා. ඒක හරි. නමුත් අද පවත්වන මංගල දින නම් කර තිබෙන්නේ සුද්ධ අන්තෝනි මුරුදුන්ගේ සුද්ධ වූ දිව ධාතු මංගල්‍ය ලෙසින්.
ඇයි මේ ශුද්ධ වූ දෙවදාතු මංගල්‍ය අද සමරන්නේ? ඊට හේතුව තමයි අද කිතුණු කැඩපත තුලින් දිගහැරෙන්නේ. කිතුණු කැඩපත එතුතුනි ඔබ දන්නවා අශුද්ධ අන්තෝනි මුනුතුමන් පෘතුගීසි ජාතිකයෙක්. උන්වහන්සේ උපත ලබන්නේ පෘතුගාලයේ. එතුමන්ගේ මුල්ම නම වන්නේ ෆර්ඩිනන්ඩ් බුල්හෝ. උන්වහන්සේ අගෝස්තීනු නිකායට බැදී තමයි පූජකතුමෙකු ලෙසින් සේවය කරන්නේ. එහිදී උන්වහන්සේට සිදු වෙනවා එම තාපසාරාමේ අමුත්තන් බිලගැනීමේ නිලධාරියා අමුත්තන්ට සංග්‍රහ කිරීමේ ආගන්තුක සත්කාර කිරීමේ තාපසවරයා ලෙස කටයුතු කරන්නට. මෙන්න මේ කාලයේ තමයි එතුමන්ට දක්නට ලැබෙන්නේ හමුවන්නේ අසිසියේ ෆ්‍රැන්සිස් මුනිදුන්ගේ නිකායට බැඳුණු පූජකවරුන් පස් නමක්. ඒ වන විට අසිසියේ ෆ්‍රැන්සිස් මුනිතුමන් තම නිකාය ආරම්භ කර වසර 11ක් පමණයි ගෙවි තිබෙන්නේ. මේ පූජක පුතුන් පස් නම මේ අගුස්තුරු නිකායේ ආගන්තුක සත්කාර ලබන්නට පැමිණෙන්නේ ඔවුන් ධර්මදූත සේවය සඳහා මොරොක්කෝවට යන අතරතුරේ. ඒ තාපසවරුන් පස් දෙනා තමයි පීටර් බර්නාඩ් අකුරසියෝ අජුස්ට්‍රස් සහ ඔඩෝ යන ධර්මදූතවරුන්. ඔවුන්ගේ ඉතාමත් සරල ඒ වගේම බැතිමත් ජීවිතය කෙරෙහි ශුදෝ අන්තෝනි මුනිතුමා ඒ කියන්නේ ගරු ෆර්ඩිනන්ඩ් පියතුමා පැහැදෙනවා. ඉතින් එතුමන්ට හැකි උපරිමයෙන්ම මේ පූජකවරුන් පස් නමට එතුමන් සත්කාර සංග්‍රහ කරනු ලබනවා. ඉන් අනතුරුව එතුමන්ලා පිටව යනවා මොරොක්කෝවට ධර්මදූත සේවය සඳහා. නමුත් 1220 ජනවාරි 16 වෙනිදා මෙතුමන්ලා පස් නමව ඝාතනය කර ඇති බව එහිදී එතුමන්ට අනාවරණය වෙනවා. එතුමන්ට දැනගන්නට ලැබෙනවා. ඒ වගේම ටික දිනකින් මේ පූජකවරුන් ප්‍රාණ පරිත්‍යාගීවරුන් පස් නමගේ දේහයන් පෘතුගාලයට රැගෙන එනු ලබනවා. එම අවමංගල මෙහෙටත් ගරු ෆර්ඩිනන්ඩ් පියතුමන්ට සහභාගී වීමේ අවස්ථාව හිමි වෙනවා. මේ තුලින් තව තවත් එතුමන්ගේ හිත ඇදී යනවා ෆ්‍රැන්සිස් කාර්නිකාය වෙතට. එහිදී එතුමන් තම අගෝස්තිනු නිකායේ ශ්‍රේෂ්ඨින්ගේ අවසරය ලබාගෙන ෆ්‍රැන්සිස් කාර්නිකායට එක් වෙනවා. එහිදී එතුමන් ගන්නා නාමය වන්නේ අන්තෝනි යන නාමය. ඊට හේතුව තමයි ඔලිවෙස්සි ප්‍රැන්සිස්කාන තාපසාරාමයට යාබදව පිහිටි යැදුම් කුටිය කැප කර තිබෙන්නේ සාන්ත මහා අන්තෝනි උණුතුමන් නමින්. කාන්තාරේ සාන්ත අන්තෝනි, ඉජිප්තුවේ සාන්ත අන්තෝනි නාමයන්ගෙන් හැඳින් වූ මේ මහා ධර්මදරයාණන්ගේ නාමය වඩ වඩාත් බබලවන්නට පාදුවාහි සාන්ත අන්තෝනි මුණුදුන්ට පසු කාලයකදී හැකි වෙනවා. බලාපොරොත්තු
ඔබ බලන්නට පිළිවන් පෘතුගාලයේ සුදු අන්තෝනි මුනි කොහොමද ඉතාලියේ පාදුවහයි සුද්ධවරයන් වන්නේ කියලා ඒක හරි පුදුම කතාවක් දෙවියන් වහන්සේගේ පුදුම සැලැස්මක් සුදු අන්තෝනි මුනිතුමන් මොරොක්කෝවට යන්නට අර ධර්මදූතවරු පස්නම වගේ දිවි පුදන්නට සූදානමින් ධර්මය වෙනුවෙන් උන්වහන්සේ නැවුණාගෙනවා එවගේම මොරොක්කෝවට යන ගමනේදී උන්වහන්සේට අධික උනරෝගයේ වැළඳීම නිසා අර්ධ සිහිසුන් තත්වයට පත් වෙලා සති ගණනාවක් ගෙවි යනවා උන්වහන්සේට සිදු වෙනව නැවතත් පෘතුගාලය බලා පිටත් වන්නට ඒ අවස්ථාවේදී මෙම නෞකාව කුණාටුවකට හසු වී ඉතාලියේ සිසිලි දූපතේ වෙරළවට ගොඩ ගැසෙනවා ඉන්නතුරු උන්වහන්සේ එම් ප්‍රදේශයේ තිබෙනව ෆ්‍රැන්සිස්කානු තාපසරාමේ රතර වී රෝගී තත්ත්වය සමනය කර ගැනීම සඳහා බෙහෙත් ලබා ගනු ලබනවා ඉන්නතුරු එතුමන් ඒ වසරේ පැවති ෆ්‍රැන්සිස්කානු මහා සමුළුවටත් සහභාගී වෙනවා එහිදී උන්වහන්සේට හමු වෙනවා ඉතාලියේ බොලොඤ්ඤාහි ප්‍රාදේශාධිපති අතිගරු ග්‍රාසියෝ තාපස්තුමන් උන්වහන්සේ ආරාධනා කරනවා එතුමන්ට පැමිණෙන්න කියලා එම තාපසරාමයට එම තාපසරාමේ සිටින්නේ ධානශීලී තාපස තුමන් කිහිප දෙනෙක් පමණයි ඉතා සරල නිසංසල දිලිඳු ආරාමයක් වූ එය ගරු අන්තෝනි පියතුමාට කදිමට ගැළපෙන ස්ථානයක් වෙනවා මේ තාපසරාමේ මුළු තැන්ගේ බාරව කෝකි වැඩේ කරන්නටත් එතුමන්ට පැවරෙනවා උන්වහන්සේ ස්වාමින් වහන්සේගේ කැමැත්තට හිස නමා තමන්ට බාර වූ වගකීම ඉතාමත් මැනවින් ඉටුකුණු ලබනවා. නමුත් ඔවුන් වහන්සේව ලෝකයා හඳුනා ගැනීමේ දිනය උදා වෙනවා හරියටම 1222 ඔක්තෝබර් මාසේ 22 වෙනිදා. ඒ දිනය වන්නේ ෆ්‍රැන්සිස්කාන නිකාය හා ඩොමිනිකානු නිකාය අතර ඒකාබද්ධ පූජකවර ප්‍රදානය කිරීමේ මෙහෙයක් පැවැත්වෙනවා. එදින පූජකවර මෙහෙය සිදුවීමෙන් අනතුරුව නවක පූජකතුමන්ලා සඳහා පියතුමක විසින් දේශනයක් ලබා දිය යුතුයි. සුපුරුදු පරිදි මෙම දේශනය පැවරෙන්නේ ඩොමිනිකානු නිකායට. නමුත් එදා එම දේශනය සඳහා සූදානම්ව සිටි යෝජිතව සිටි පියතුමන්ට පැමිණීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එම නිසා එම අවස්ථාවේ යම් නොසන්සුන්තාවයක් වික්ෂිප්ත භාවයකට පත්වෙනවා මෙම නිකායන් දෙකම. එෙහිදී අතිගරු ග්‍රාසියානෝ ප්‍රාදේශාධිපතිතුමන් කියා සිටනවා ගරු අන්තෝනි පියතුමන්ට මේ පියතුමන්ලා වෙනුවෙන් දේශනයක් ලබා දෙන්න කියලා. කිසිදු පූර්ව සූදානමක් හෝ සැලැස්මක් රහිතව මෙවැනි අවස්ථා පිළිබඳව පූර්ව අධ්‍යක්ීමක්වත් නොලබා සිටි ගරු අන්තෝනි පියතුමා ශුද්ධාත්මයන් වහන්සේ තුළ ඒකායන විශ්වාසය තබමින් සිය ශ්‍රේෂ්ඨ පියතුමාරන්ගේ අනට අවනත වී මේ අභියෝගය බාර ගන්න ලබනවා. තම තරුණකම අධ්‍යක්ීම් විරල බව දුබල බව හා ආධුනික බව ආදී සියල්ල ශුද්ධාත්මයන් වහන්සේ පාමුල තබමින් තිරසර විශ්වාසෙන් ඉතා අලංකාර ලතින් භාෂා ප්‍රයෝගයන් උපයෝගී කර ගනිමින් ගරු අන්තෝනි පියතුමන්ගේ ව්‍යක්ත දේශනාව සිරු දෙනාව විමතියටපත් කරනවා මුලින් ඉතා සෙමින් ආරම්භ වූ දෙසුම තේමාවට අනුගත වෙමින් වක්කඩ කැඩුවක්සේ ගලා යන්නට වෙනවා. පූජකවරය ශුද්ධවන්ත භාවය ගැන එදා මෙදා තුර කිසියෙකු අසා නොසිටි ඉතා වැදගත් සුවිශේෂී කරුණු කාරණා ගලා හැලෙන දිය ඇල්ලක් බඳු අපූර්ව කතිකත්වයකින් ගෙනහැර දක්වන්නට ඔවුන් වහන්සේට හැකි වෙනවා. ගරු අන්තෝනි බේතුමන්ගේ දක්ෂ කතිකත්වයත් ව්‍යක්ත භාෂා දැනුමත් ගැඹුරු ආගමික විශ්වාසය හා බැඳි සිය දැහැමි ජීවන රටාවත්
එකට යා කරගත් මේ දේශනා ශෛලිය නිසාම ගරු අන්තෝන් බේතුමාගේ නිස්සල ආරාමගත දිවි මග ප්‍රබල වෙනස්සකට ලක් වෙනවා. එහිදී අතිගරු ග්‍රාසියානෝ පියතුමා තවදුරටත් අන්තෝනි පියතුමාව කුස්සිය මුල්ලේ හිර කර තබන්නට සිතන්නේ නැහැ. පුතේ උසස් අධ්‍යාපනය සඳහා වර්සෙලි වලට යන්න ලෑස්ති වෙන්න. ගරු අන්තෝනි පියතුමා වැළඳ ගනිමින් එතුමන් සිය තීරණය ප්‍රකාශ කරනවා. ගරු අන්තෝනි පියතුමාට ඒ දේශනය සමගින් අලුත් මිතුරන් සිය ගණනක් ලැබෙන්නට පටන් ගන්නවා. ඒ අනුව තමයි එතුමන්ට දේශනාවාදී දිව්‍ය වරද ගන්නට සිදුවන්නේ. එතෙන් පටන් ස්වාමීන් වහන්සේව මහිමයට පත් කරන්නට සත්‍යයට සාක්ෂි දරන්නට ගරු අන්තෝනි පියතුමන් දිවාරය නොබලා දුරකතර ගෙවාගෙන සිය දූත කාර්යය කරගෙන යනු ලබනවා. ස්වාමීන් වහන්සේට මහිමයට පත් කිරීම සඳහා උන්වහන්සේට කළ හැකි සෑම දෙයක්ම කරනු ලබනවා. එතුමන් ජීවත්ව සිටි කාලවකවානුවේ පාදුවා නගරයේ එතුමන්ගේ අපෝස්තලික සේවාව සඳහා තෝතැන්නක් බවට පත් වෙනවා. හිතවතුනි, උන්වහන්සේ ජීවත් වන්නේ අවුරුදු 36ක් පමණයි. 1231 ජූනි 13 වෙනිදා සගසුව දිනා ගනු ලබනවා. දැබර හිතවතුනි, 1231 වසරේ ගරු අන්තෝනි පියතුමාට චතාරික දේශන සඳහා පාදුවා නුවරින් ඇරයුම් ලැබී තිබූ නිසා එතුමා ඒ සඳහා පැමිණෙමින් සිටිනවා. එහෙත් බරපතල ලෙස එතුමාරන් රෝගාබාධයට ලක්වී දුර්වල වීම නිසා එතුමන්ට
ඒ සඳහා ක්‍රියාකාරී වීමට හැකි වන්නේ නැහැ. මේ තත්ත්වය වටහාගත් පාදුව සසුන් බලධාරීන් චතාර්ගික දේශනය සඳහා එතුමන්ව නිදහස් කර අන් අයකු ලවා ඒවා සිදු කරනු ලබනවා. ගරු අන්තෝනි පියතුමා සිය රෝගී තත්ත්වය තමන්ගේ අවසානය සනිටුහන් කරන බව මැනවින් වටහාගෙන සියලුම ප්‍රසාද නිධාන ලබාගෙන මරණය වැළඳ ගැනීමට සූදානම් වෙනවා. එතුමන්ගේ රෝගී බව වඩ වඩාත් අසාධ්‍ය තත්ත්වයට පත් වූ නිසාම එතුමන්ව පාදුවා නගරයට නුදුරු ආචෙල්ලාහි ප්‍රැන්සිස්කාන තාපස රාමයටයි රැගෙන යනු ලබන්නේ. එහිදී සිය සහෝදර ප්‍රැන්සිස්කාන ධර්මදතුවරුන්ගේ යැදුම් මැද ගරු අන්තෝනි පියතුමා දෙවියන් වහන්සේගේ මුහුණ මම දකිමින් සිටින්නෙමි පවසන්නේ ඔබ කුමක් දකින්නේදයි එක් තාපසතුමෙකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් සිය සහෝදරතුමන්ට දේවමාතාවන් පසසන ගීතිකාවක් ගායනා කරන්නයි ඉල්ලා සිටි එතුමා ඉතා මිහිරි හඬින් දේවමාතාවන් පසසමින් සිටියදීම අවසන් සුසුම් පොද වාතාලයට මුසු කරනු ලබනවා ඒ 1231 ජූනි මාස 13 වැනිදා. ගරු අන්තෝනි පියතුමන්ගේ මරණය රහසක් වශයෙන් තබා ගන්නට තාපසවරුන් වෑයම් කරනවා. එනිසා සිරුර සාන්ත මරියා දෙව්මැදුර කරා රැගෙන යන මොහොතේ දේවස්ථානවල සීනු ඉබේ නාද වන්නට පටන් ගන්නවා. වේදිවල උන් දරුවන් හඬා වැටෙන්නට වෙනවා. දහස් සංඛ්‍යාත පිරිස එතුමන්ගේ දේහය වටා එක් රොක් වෙනවා. එහිදීද නිමක් නැති ප්‍රාතිහාරයන් රසක් සිදුවන අතර දේහ තබා තිබූ දෙනට අත තැබූ පමණින් රෝගී සුවය ලැබූ බවට වාර්තා රැසක් පළ වූවා. එවගේම අන්තෝනි පියතුමන්ගේ සිරුර සාන්ත මරියා දෙව්මැදුරේ භූමදාන කළ අතර අන්ධයින් බිහිරන් ආබාධිත කුරුන් නිතර එහි පැමිණ සුවය ලබන අතර මරණාසන්න හා සුව නොවැතැයි අත්හැර දමන ලද රෝගීන්ද පුතුමාකාර ලෙස තුමන්ගේ දේහය අසල සුවයක් දකින්නට වුණා. මේ නිසාම වන්දනාකරුවන් වැළ නොකැඩී එතුමන්ගේ සුහුණ අසලට පැමිණෙන්නට වුණා. මේ තත්ත්වය ප්‍රදේශයේ පිතුමා පාදුවාහි රදුගුරු හිමිපාණන්ට දන්වන ලදුව රදුගුරු හිමිපාණන් ශුද්ධෝත්තම පියතුමන්ට ඒ ගැන ලියා දන්වනවා. එවකට ශුද්ධාසනය හොබවන්නේ අති උත්තම නමවැනි ග්‍රෙකරි ශුද්ධෝත්තම පියතුමන්. උන්වහන්සේ ගරු අන්තෝනි පියතුමාව පෞද්ගලිකව දැන හඳුනාගෙන සිටි අතර එතුමන්ගේ ආධ්‍යාත්මික ධර්මදර විනයදර දිවි පැවැත්මත් විචිත්‍ර කතිකත්වයක් මිත්‍යා දෘෂ්ටින් සත්‍යාගමට හරවා ගැනීමට දැරු වෙහස මහන්සියක් මැනවින් හඳුනාගෙනයි සිටින්නේ. මේ නිසාම ශුද්ධවරට එසවීම සඳහා වන රදගුරු පදවි කටයුතු හා අපෝස්තුලික ක්‍රියාදාමය ඉතා වේගවත්ව ඉටු වූ අතර සිද්ධිය සනාථ කරන්නට අවශ්‍ය ප්‍රාතිහාරයන් දෙක තුනක් වෙනුවට එමෙන් 20-30 ගුණයක් නිරන්තරයෙන් සිදුවීම කොයි කාහටත් රහසක් වූයේ නැහැ. මේ නිසාම ගරු අන්තෝනි පියතුමා ස්වර්ගස්ථ වී වසරක් ගත වීමටත් පෙර 1232 මේ මාස 30 වෙනිදා ඉතාලියේ ස්ප්ලෙටෝ ආසන දෙව්මැදුරේදී අති උත්තම නමවැනි ග්‍රෙගරි ශුද්ධෝත්තම පියතුමන් විසින් එතුමාව සාන්තුවරයට ඔසවනු ලබනවා. එදින පෙන්තකොස්ත දිනය. එදිනද අර එදා මෙන් ලිස්බන් නුවර දේවස්ථානවල සීනු ඉබේ නදදුන් බව වාර්තා වෙනවා. එදින සාන්තුවරයන්ගේ පියා වූ විසෙන්ති මාටින්ඩි බුල්හෝම් එවගේම මව ටෙරෙස් ෆයිස් ටැවේරා හා සහෝදරයන් දෙදෙනාද එම අති උතුම් අවස්ථාවට සහභාගී වීමේ වරම හිමි කරගනු ලබනවා. සාන්තුවරට ඔසවාලීමෙන් පසුවත් පාදුවාහේ සාන්ත අන්තෝනි මුදුන්ගේ කීර්තිය ලොව වටා පැතිර යනවා. උන්වහන්සේගේ දේහ මිහිදන් කළ සාන්ත මරියා දෙව්මැදුර ප්‍රමාණයෙන් කුඩා බැවින් කළ ගුණදත් පාදුවා කතෝලිකින් දෙව්මැදුර විශාල ලෙස ගොඩනගන්නට පටන් ගන්නවා. මේ සඳහා ලොව විවිධ ප්‍රදේශවලින් පැමිණි සදැවතුන්ගේද නොමද සහාය ලැබෙන අතර
යෝධ බැසිලිකාව ඉදි වූ පසු 1263 දී එතුමන්ගේ දේහය එහි තැන්පත් කිරීමට තීරණය වෙනවා. 1231 ජූනි 13 වෙනිදා සගසුව දිනෝ ගරු අන්තෝනි පියතුමාගේ දේහය ජූනි 17 වෙනිදා සන්ත මරියා මාට ඩොමිනි දෙව්මැදුරේදී බොහොම දාන කළා. 1263 දී එතුමන්ගේ දේහය ගොඩගන්නා අවස්ථාවට නිකායේ ශ්‍රේෂ්ඨාධිපති අතිගරු බොණවෙන්ච පසුව සාන්තුවර භාවය ලබා ගන්නා එතුමන් ඇතුළු ආගමික නායකයින්ද පාදුවා නගරයේ බලධාරීත්වයේ දරූ ගිහියන් 12 දෙනෙක්ද සහභාගී වූ අතර ඔවුන් ඉදිරියේ දෙන විවෘත කරනු ලබනවා. එහිදී සිරුර දිราපත්ව තිබුණත් හිස් කබලට පහලින් රත් පැහැගත් මස් වැදල්ලක් වැනි අසාමාන්‍ය යමක් තිබෙනු පිරිස දකිනවා. මෙය සාන්තුවරයන්ගේ දිව වූ අතර මල සිරුරක් දිราපත් වීමේදී මුලින්ම දිราපත් වන දිව මෙසේ නොදිරා පවතින අන්දම විශ්මය ජනක වූවා. මේ අවස්ථාවේදී ප්‍රැන්සිස්කා නිකාය නායක අතිගරු බොණවැන්ච පියතුමා සිය ප්‍රීතිය විස්මය කැටිකර ප්‍රකාශ කළ වදන් සමූහය සාන්තුවරයන්ගේ ශ්‍රී දිව ධාතු මංගල දවසේ ප්‍රධාන යදුම බවට පත් වී තිබෙනවා. භාග්‍යවන්ත වූද ශ්‍රී දිව ධාතුව ඔබ නිරන්තරව දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින්ද අන්‍යයන් උන්වහන්සේට ප්‍රශංසා කරවන්නට මූලිකත්වය ගත්තේය. දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ මොනතරම් තිලිනයන් හා විශිෂ්ටත්වයන් ලබාගෙන ඇද්දයි යන්න පිළිබඳව අපට පැහැදිලිව දැකගත හැකිය. මෙන්න මේ කාරණාව නිසායි පාදුවාහි සාන්ත අන්තෝනි මුණුදුන්ගේ දිව ධාතු මංගල්‍ය පෙබරවාරි මස 15 වෙනිදාට යෙදී තිබෙන්නේ. හොඳයි දයාබර හිතවතුනි, අදත් මේ ලිසින් නිමව දකින්නේ කිතුණු කැඩපත කිතුණු සංග්‍රාමයේ වැඩසටහනයි. අදත් සුපුරුදු ලෙසින් කිතුණු කැඩපත නිෂ්පාදනය කර ඔබ වෙතගෙන ආමා දලු පිටියේ ශාන්ත සිරිපතිරණ ඔබට නිරන්තරයෙන් චුද්දව අන්තෝනි මුණුදුන්ගේ රැකවරණය ලැබේවා. ජේසු පිටයි. Oh,
Asia, Singhala Service.